ජනාධිපති තුමා ඒ කාලේ රණවීරවන්ට විරුද්ධයිනේ රණවීරව පාවා දෙන්න කියලා කතා කරපු කෙනානේ දැන් AI බේරගන්නේ අපිට ජිනීව යන්නුනේ හැබැයි අපිට හැමදාම හමුදාවත් එක්ක තමාෂා හැමදාම මොකක් හරි උත්සවයක් වියදම් අඩු කරලා තියනවද මේක ආධාරයක් නෙවෙයි 105 කියලා අධිපෝලික 105ක අධික පොලියට ලැබෙන නායක මේ අවුරුද්දෙන් නායක වෙන්න පටන් ගන්නවා කියලා අපා ඉන්ටර්වල් එක ඉවර වෙනවා අර්ථ සාධකයට කෙලවලා බැංකු ටිකට කෙලවලා මේ විදිහට තමයි ඊළඟට මේ දේශීය ණය ප්‍රතිගත කරන්නේ මේ යෝජනාව ගෙනාවට පස්සේ තමයි මේ රටේ සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ මේ අය මේ කාලතිස්ස කරපු වැරදි වලට අවසානයේදී වන්දි ගෙවන්න සිද්ධුනා කියලා මේ රටේ වැඩ කරන ජනතාවට මේ අවසානයේ ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති මාලාවත් තවත් විහිළුවක් පමණයි කියලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාතිය ඇමතීමේ කතාවක ප්‍රතිපත්ති ගැන කතා කරනවා මට දැන් මතක නැහැ මේ කීවෙනි වතාවටද රනිල් වික්‍රමසිංහ මහත්මයා අලුතින් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරේ කියලා රටට ඒ කෙසේ වෙතත් මෙවර ප්‍රතිපත්ති ප්‍රකාශයේ එතුමා කතා කරනවා කුළුණු හතරක් ගැන මොනවද මේ කුළුණු හතර මුල්‍ය ප්‍රතිසංස්කරණ ආයෝජන ප්‍රවර්ධන සමාජ ආරක්ෂණය හා රාජ්‍ය අංශ ප්‍රතිව්‍යුහගත කරන මේක තමයි කතා කරන කරුණු හතර මේ පාර ඊළඟ පාර කතා කරනකොට මේක වෙනස් වෙලා තියෙයි මොකද ඇත්තටම මේවද මේ පහුගිය අවුරුදු 30 මෙතුමා ජනාධිපති වුණාට පස්සේ මේ රටේ කරමින් හිටියේ දැන් මේ රටේ ආර්ථිකය ගැන කතා කරනකොට ගක්ක හිතනවා මේ රනිල් කෘෂි මහත්තයා මොකද ලොකු ප්‍රාතිහාර්යක් කරලා තියෙනවා කියලා මේ රටේ මේ ගෑස් ටික තෙල් ටික විදුලිය තියෙන නිසා මොකද කාටවත් මතක නැහැ විදුලිය මිල වැඩි කරා ගෑස් මිල වැඩි කරා තෙල් මිල වැඩි කරා පරිභෝජනය අඩු වුණා ඉල්ලුම් අඩු වුණා ඒ නිසා තමයි අද මේ පොලින් නැති වෙලා තියෙන්නේ කියලා ඒ හැරුණ විට මුලා සුනාරුඩ මන්ත්‍රීතුමනි මොනවද රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ ආර්ථිකයට කරලා තියෙන්නේ මං කියන්නම් කරලා තියෙන කාරණා කීපයක් පළමුවෙන්ම මොකද කරේ මිල සියලුම රාජ්‍ය ආයතනවල මොනවාරි ජනතාවට සේවයක් සපයන මිල වැඩි කර විශේෂයෙන්ම විදුලිය තෙල්වල මිල වැඩි කරා මිල වැඩි කරලා පාඩුව වහගත්තා එහෙම කරලා දැන් ජනතාව පිට සම්පූර්ණ බර දාලා මේ ආයතනේ හරියට කළමනාකරණය කරනවා කියලා කියනවා ඊළඟට බදු වැඩි කරලා රජයේ අකාර්යක්ෂමතාව වහගත්තා රාජ්‍ය ආදායම වැඩි කරනවා කියලා මොකද්ද කරේ ව්‍යාපාර මත ජනතා මත ඍජු බදු වක්‍ර බදු සියලු බදු වැඩි කරා අවසානයේදී රාජ්‍ය ආදායම වැඩි කරගත්ත කියලා කයිවරු ගහනවා හැබැයි ජනතාවට අද එදා කාපු ටිකවත් කන්න බෑ ජනතාවගෙන් හරිය තුනෙන් එකක් අද තුන් වෙලා කන්නේ නැහැ වේලක් අඩු කරලා කන්නේ ඒක තමයි ඉතර කරලා තියෙන්නේ ඊළඟට මේ රටේ ආනයන බරපතල ලෙස සීමා කරලා දැන් කියනවා ඩොලරය දැන් පාලනය වෙලා කියලා හැබැයි ආනයනේ සීමා කිරීම හරහා පමණක් මේ රටේ ව්‍යාපාර මොනතරම් කඩාවැටුණද මේ රටේ කී දෙනෙකුට රැකී අවස්ථා නැති වුණාද මේ රටේ ආර්ථිකයට මොනතරම් බලපෑමක් වුණාද කියන කාරණේ කතා කරන්නේ නැහැ ඊළඟට උද්දමනය පාලනය කරන්න කියලා පොලි අනුපාත ඉහළ දැම්මා පහුගිය කාලේ මෙතුමාගේ මහබැංකු අධිපතිතුමා නිතරම කිව්වා උද්දමනය පාලනය කරන්න පොලි අනුපාත වැඩි කරන්න ඕනේ ආර්ථිකය සංකෝචනය කරන්න ඕනේ කියලා. මේක බොහෝ මුලා සුනාරුඩ මන්ත්‍රීතුමනි මේ ආර්ථිකයේ තියෙන සරල න්‍යායක්, පරණ න්‍යායක්. පොලි අනුපාත වැඩි කරලා උද්දමනය පාලනය කරන්න පුළුවන් කියන එක. හැබැයි එහෙම කරනවා නම් රජය ආර්ථිකයේ මුදල් විනාශ කරන්න බෑ. නමුත් ආණ්ඩුව මොකද කරේ? එක පැත්තකින් මේ පොලි අනුපාතය වැඩි කරලා මේ රටේ කුඩා මධ්‍යම පරිමාණ කර්මාන්ත විනාශ කරලා මේ රටේ ආයෝජකයෝ ව්‍යාපාරිකයෝ විනාශ කරන අතරේ දිගින් දිගටම මුදල් අච්චු ගැව්වා. දිගින් දිගටම දේශීය ණය ගත්තා. එහෙනම් මේ දෙක ගැලපෙන්නේ නැහැ. පරස්පර විරෝධී. එක පැත්තකින් කරන්න හදන දේ සම්පූර්ණයෙන්ම කඩාවැක්කවල් කරනවා රජය විසින්ම කරපු වැඩ නිසා. ඊළඟට රාජ්‍ය මේ ඊළඟට කරේ IMF එක. දැන් හැමෝම කතා කරන්නේ මේ IMF විසඳුම. මොකද්ද මේ IMF ඇත කරපු සාකච්ඡාව? සාකච්ඡාව කියලා කියන්නේ ගිහිල්ලා IMF එක කියන්නේ මොනවද කියන හැම දෙයකම එකගෙ වෙලාව. ඒකද මම ඉස්සරහට කතා කරන්න කොහොමද එකගතාවේ ඇති වෙලා තියෙන්නේ කියලා. නොත් මෙය නොකරේ මොනවද? මම ඒකත් කතා කරන්න ඕනේ. දැන් සමහර අහනවානේ දැන් මොනවද මේ විකල්ප? ඇයි මේ ආණ්ඩුව විවේචන කරන ඔබතුමාලගේ විකල්ප දෙන්න කියලා? මම කියන්නම් මූලාසුනාරු මන්ත්‍රීතුමනි මේ නොකළ දේවල්, කළ යුතුව තිබුණු දේවල් මේ ආර්ථික අර්බුදයේ හමුවේ. පළමුවෙන්ම මේ රටේ ව්‍යවසායකත්වයේ දිරිගැන්වීම. මේ රටේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයා රැක ගැනීම. මේ රටේ ස්වයං රැකියා කරන මිලියනකට වැඩි ජනතාව බේරා ගැනීම. අන්න ඒ කාරණේ මේ රජය කරේ නැහැ. සම්පූර්ණයෙන්ම මෙයව අමතක කළ දැම්මා. සම්පූර්ණයෙන්ම මෙය විනාශ වෙන්න ඉඩ ඇරියා. ඊළඟට වියදම් කපා හැරීම සඳහා නිර්මාණශීලී විසඳුම් ඉදිරිපත් කිරීම. ආණ්ඩුව කරලා තියෙනවද මොනවා හරි ආණ්ඩුවේ වියදම්
බරපතලස අඩු කර ගැනීම සඳහා අර ගිය පාර තිබිච්ච බජට් එකම සුපුරුදු විදියටම තා පොඩ්ඩක් වැඩි කරලා ඉදිරිපත් කරලා එහෙම මේ ටිකක් කැපුවා මිස මොකක් හරි නිර්මාණශීලී විසඳුමක් ගෙනවද For example as the government brought something like zero based budgeting where you could have thought about everything from scratch no such innovative solution they have done this exactly the same thing they have been doing all this time තියෙන තමාෂ එකක්වත් නතර කරලා නැහැ ජනාධිපතිතුමා ඒ කාලේ රණවීරවන්ට විරුද්ධයිනේ රණවීරව පාවා දෙන්න කියලා කතා කරපු කෙරානේ එතුමා බේරගන්න AI බේරගන්න අපිට ජිනීවා යන්න ඕනේ හැබැයි අපිට හැමදාම හමුදාවත් එක්ක තමාෂා නැත් හැමදාම මොකක් හරි උත්සවයක් වියදම් අඩු කරලා තියනවද වියදම් අඩු කරන්න පුළුවන් තැන් වලට අතවත් තියලා නැහැ ඊළඟට කළ යුතුම දෙයක් මුලසුනන මතකුනේ අනිවාර්යම කළ යුතු තිබුණ දෙයක් තමයි මේ පහුගිය අවුරුද්ද ඇතුළත මේ රටේ ආදායම එකතු කර රජයට ආදායම එකතු කරන ආයතන තුන ප්‍රතිව්‍යුහගත කරන එක රේගුව සුරාබද්ද දෙපාර්තමේන්තුව සහ ආදායම්බද්ද දෙපාර්තමේන්තුව ඕනේ කෙනෙක් දන්නවා හැම කෙනෙක්ම කියලා තියෙනවා මේ ආයතන තුන හරියට කාර්යක්ෂම කළමනාකරණය වෙනවනම් බදු වැඩි කරන්න නැතුව රාජ්‍ය ආදායම් වැඩි කරගන්න පුළුවන් කියලා මට කියන්න මුලාසනට මන්ත්‍රීතුමනි අදවනතුරු ප්‍රසිද්ධිය අපි දන්න මොන හරි දෙයක් කරලා තියෙනවද කියලා මේ ක්ෂේත්‍ර තුනේ එකක්වත් දිනු කරගන්න කිසිම දෙයක් කරලා නැහැ බොරුවට කතා කරනවා පමණ ඊළඟට අපේ රටේ මොකද තිබිච්ච ප්‍රශ්නය මේ ඩොලර් අර්බුදය බැලන්ස් ඔෆ් පේමන්ට් ක්‍රයිසිස් හැස් ටු බී solved only by increasing the exports apanayane vardhane kirimen tamai me prashne api labanna pulwan hondama visuduma labanna pulwan mulasunara bandithumani monawada pahugi avurde karala tiyenne me rate apanayane sangvardhane karanna ara dollar billion 12 thibichcheka gi avurde dollar billion 13 ta giya kila samanya vardhanaya maha visalawata kai waru gewwa haba me avurde ekak naha me wenimita 109 kin apanayana kada wetla itu me avurde iwara kore ithuru tikak iwarai mokada apanayane karana kuda madhyam parmana vyaparika බලාගන්න ඒ සංවර්ධනය කරන්න කිසිම සැලැස්මක් නැති නිසා ඊළඟ මම කිව්වා මුලාසුනාරට මන්ත්‍රීතුමනි මේ ආණ්ඩුව කරපු තව එක දෙයක් තමයි කියලා ඔබ වර්තාව විනාඩි දෙක කාලයක් තියෙනවා තව එක දෙයක් තමයි කියලා මේ IMF එක කියන හැමදේම පිළිගෙන ආපු එක මේ IMF එක මේ රටේ සියලු ප්‍රශ්න විසඳනවා කියලා මතයක් මේ අපේ ආණ්ඩු පක්ෂයේ මැතිවරු මේ රටේ ජනතාවට දෙන්නට උත්සාහ කරනවා මේක සම්පූර්ණයෙන් වැරදි මුලාසුනාර මන්ත්‍රීතුමනි IMF එක යම් කිසි විසඳුමක් දෙනවා හැබැයි ඒක අපේ සම්පූර්ණ විසඳුම නෙවෙයි ඒකෙන් අපේ සම්පූර්ණ ප්‍රශ්න විසඳෙන්නේ මොකද්ද මේකල IMF එකත් කරලා තියෙන්නේ මේගොල්ලෝ IMF එකට ගිහිල්ලා IMF එකෙන් එකඟතාවය අරගෙන තියෙනවා ඩොලර් බිලියන 2.9ක නමයක ණයක් ලබා ගන්නට. ඒ ණය ලැබෙන්නේ 105ක අධික පොලියට. සමහර අය හිතගෙන මේක ආධාරයක් කියලා. මේක ආධාරයක් නෙවෙයි 105ක ඩොලර් වලට 105ක් කියලා අධික පොලියක. 105ක අධික පොලියට ලැබෙන ණයක්. හැබැයි ණය සමග යම් කිසි සහතිකයක් ලැබෙනවා අපිට පුළුවන් ගිහිල්ලා වෙනත් අයගෙනුත් ණය ගන්න. ඒතර මේ ආණ්ඩුව සැලසුම් කරලා තියෙන්නේ මේ තව තවත් ණය අරගෙන මේගොල්ලෝගේ මේ ණය ප්‍රශ්නෙට විසඳුම් හොයන්න මිස ආර්ථික සංවර්ධනය කරලා මේක විසඳන්න නෙවෙයි මං උදාහරණයක් පෙන්නන්න. දැන් IMF එකේ ගිවිසුම කියලා බැලුවාම අපි ඒක මේක විවාද කරානේ. IMF කියනවා ඉතුරු අවුරුදු පහේ 2023 ඉඳලා 2027 දක්වා අපේ රජයේ ඩොලර් බිලියන 25ක් ණය ගෙවන්න ඕනේ කියලා. මේ අවුරුද්දේ ණය ගෙවන්න පටන් ගන්න ඕනේ. ඒක අපාය ඉන්ටර්වල් එක ඉවර වෙනවා. හැබැයි ඊට වඩා ලස්සන කතාවක් තියෙනවා මහා බැංකුව. මහා බැංකුවට ගිහිල්ලා මහා බැංකුවේ වෙබ් අඩවිය බැලුවනම් එතන තියෙන අපේ මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමයි මහා බැංකුව අධිපතිතුමයි දෙන්න කරපු ඉන්වෙස්ටර් ප්‍රසන්ටේෂන් එක. ඒක කියනවා ඩොලර් බිලියන 28ක් ගෙවන්න ඕනේ කියලා. ඩොලර් බිලියන 28ක් කියලා කියන්නේ මුලාසුනර බන්දිතුමනි අවුරුද්දේ ඩොලර් බිලියන 5.6ක් අපි ගෙවන්න ඕනේ මේ අවුරුද්දෙන් පටන් අරගෙන. දැන් මේක ගෙවන් මේක හොයාගන්න කොහමද ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ? මෙන්න මේකයි ලස්සන කතාව. IMF එකෙන් හම්බ වෙනවා ඩොලර් බිලියන 2.9ක්, කියන්නේ ඩොලර් බිලියන 3ක් විතර. ඊළඟ ආසියානු සංවර්ධන බැංකුවෙන් හා ලෝක බැංකුවෙන් හම්බ වෙනවා තව ඩොලර් බිලියන 3.75ක්. අපි 4යි කියලා කියමු. ඊළඟට තියෙන ණය තව පොඩ්ඩක් පස්සට දාගන්න තව ඩොලර් බිලියන 3ක් විතර. ඊළඟට මේක ඉවර කරලා 2027 වෙනකොට අලුතෙන් ගන්නවා ස්වෛරී බැඳුම් කර 1.9. ඒක දෙකක් කියලා කියමු. එතකොට ඊට අමතරව ගිහිල්ලා ඉන්න ණය හිමියන්ට වැඳලා කර පුළුවන් වුණොත් උත්සාහ කරනවා ඩොලර් බිලියන 14ක් කපා ගන්නට. එකඟ වෙයිද දන්නේ නැහැ. හැබැයි උත්සාහ කරනවා කපා ගන්න. මේ ඔක්කොම එකතු කරොත් කීයද? ඩොලර් බිලියන 25යි. එතන ඉතුරු තුන ඩොලර් බිලියන 28ක් ගෙවන්න තුන. ඉතුරු තුන කොහොමද පියවගන්නේ? ඉතුරු තුන පියවගන්න ගියම තමයි සෙල්ලම පටන් ගන්නෙ. ඉතුරු තුන පියවගෙන හදන්නේ ගරු මූලාසුරණ මන්ත්‍රීතුමනි අපේ රටේ දෙන සම්පත් විකුණලා, අපේ ටෙලිකොම් එක විකුණලා, අපේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා විකුණලා, අපේ ශ්‍රී ලංකා කේටරින්ග් විකුණලා, ලිට්‍රෝ ගෑස් ආයතන විකුණලා මේ ලාභ ලැබෙන ආයතන ටික විකුණලා එක පැත්තකින් මේ කොටස පියවගන්න තුන. දෙවෙනි දේ තමයි අපේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ. තව තප්පර කීපයක්. ගරු මූලාසුරණ මන්ත්‍රීතුමනි මේ සුමානේ අවසානයේ අපිට
ආරංචි විදිහට ආණ්ඩුව ගේන්නන පාර්ලිමේන්තුවට දේශීය ණය ක්‍රතිව්‍යගත කිරීම ගැන යෝජනාව. මේ යෝජනාව ගෙනාවට පස්සේ තමයි මේ රටේ සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ මේ අය මේ කාලතිස කරපු වැරදි වලට අවසානයේදී වන්දි ගෙවන්න සිද්ධ වෙනවා කියලා මේ රටේ වැඩ කරන ජනතාවට. අර්ථ සාධකයේ කැපෙන්න පටන් ගත්තාම අර්ථ සාධකයේ පොලිය අනුපාත අඩු වෙන්න පටන් ගත්තාම අවසානයේ පහර වදින්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවට. තප්පර දෙක. අද මේ මුදල් රාජ්‍ය අමතිවරයා කියනවා අර්ථ සාධකේ කපන්නේ හැබැයි මේක කල් දානවා විතරයි කියලා. පොලිය කල් දානවා විතරයි කියලා. හැබැයි කල් දානකොට එන අවුරුදු අර්ථ සාධක අතර ගන්න මිනිහට තමුන්ගේ ප්‍රතිලාභ අඩු වෙන්නේ නැද්ද? ඊළඟ අවුරුදු ගන්නට ප්‍රතිලාභ අඩු වෙන්නේ නැද්ද? මේ විදිහට වරපතල ලෙස මෙයට පහර වදිනවා. ඉතින් මුලාසුරණ මන්ත්‍රීතුමනි මම කතාවම අවසන් කරනවා නැවතත් මතක් කරමින් මේ අවසානයේ ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති මාලාවත් තවත් විහිළුවක් පමණයි කියලා.